විරාමයේ නතර ඔබ නැවතත් අඟහරුවා දා පියුම් වෙලත් එක්ක. අපි විරාමයට යන්න කලින් ඔබට මතක් කරපු කාරණාවක් තියෙනවා. එතමයි ජූරි විශේෂාංගය තුලින් අපි කතා බහ කරනවා කියන කාරණය. සංවර්ධනය කළ විකුණු ඉඩමක් සම්බන්ධයෙන් පවතින නීති රීති සම්බන්ධයෙන් තමයි අද ජූරි විශේෂාංගයෙන් ඔබව දැනුවත් කරනවා කියලා කිව්වේ. එනිසා ඉතින් පුරා අඩහෝරාවක් අපිට තියෙනවා මේ ගැන කතා බහ කරන්නට. අපි මේ විදිහට ප්‍රවේශය ලබා ගන්න සූදානම් වෙන්නේ ජූරි විශේෂාංගයට. නීතිය කොයිතරම් දුරට ඔබත් එක්ක ඉන්නවද? එහෙම නැත්නම් නීතිය කොයිතරම් දුරට ඔබට සරණක් වෙනවද කියන කාරණේ ගැන කතා කරනකොට ජූරි විශේෂාංගයේ නිරන්තරයෙන්ම අපි විවිධ මාතෘකා ඔස්සේ කතා කරනවා. මෙහෙම මාතෘකා ඔස්සේ කතා කරමින් පවතිනකොට අද මාතෘකාව බවට පත්වෙන ඔබට වැදගත් මාතෘකාවක්. මොකද සමාජය තුළ කතාබහට ලක්වන මාතෘකාවක් සහ වැඩිපුරම කතා කරන්න ඕන මාතෘකාවක් තමයි අපි තෝරගෙන තියෙන්නේ. ඒ තමයි සංවර්ධනය කළ විකෘපු ඉඩමක් සම්බන්ධයෙන් පවතින නීති රීති මොනවද? ඔබව දැනුවත් වෙන්න ඕන කරුණු මොනවද? මේ ගැන තමයි ඔබව අපි දැනුවත් කරන්න සූදානම් ඉන්නේ. මේකෙන් ඔබට කියන්න ඔබව දැනුවත් කරන්න අපි ආරාධනා කළා මෙදිරියට බොහොමත්ම ගෞරවණීයව අපිත් සමගින් සම්බන්ධ වෙන්නට කියලා නීතිඥ හංජනී සමරනායක නීතිජතුමියට. අයිබෝවන්. අයිබෝවන් ජයනී. ඔව්, ඉතින් අපි අද තෝරගෙන තියෙන මාතෘකාවට ගියාට පස්සේ කතා කරන්න බොහෝ දේ තියෙනවා. මොකද ඔබතුමියට ඇති ගැටලු ඕනෑ තරම් මෙනව ඇති ළඟට මේ සම්බන්ධව සහ මේ ඇතුළු කරුණු කාරණා සම්බන්ධයෙන්. අපි මුලින්ම සඳහන් කරමු මේ ඉඩමක් සංවර්ධනය කරනවා කියන්නේ මොකක්ද? ඕජයනි, ඉඩමක් සංවර්ධනය කරනවා කියන්නේ යම්කිසි ආයතනයක්. ඒ කියන්නේ ඉඩම් අරගෙන ඉඩම් විකුණන පුද්ගලයින්ට මිනිසුන්ට ඉඩම් විකුණන ආයතනයක්. ඉඩමක් සංවර්ධනය කරනවා කියන්නේ නල ජලය අරගෙන, විදුලිය අරගෙන, වරි පණම් අංකයක් ලැබෙන්න ලෑස්ති කරලා, ඔප්පුවක් ලෑස්ති කරලා ඉඩම ඔබේ අතර පත් කරනවා කියන එක. ඉතින් මේ ප්‍රශ්නේ පැන නැගුණේ අපි කලිනුත් කතා වුණා. මේ කලින් කරපු වැඩසටහන් ගණනාවකින් පස්සේ මේ විවිධ විශාල ප්‍රමාණයක් දුරකථන ඇමතුම් ආවා මේ ඉඩම් සම්බන්ධව, මේ වගේ සංවර්ධනය කරපු ඉඩම් සම්බන්ධව. ඉතින් ඒ විකුණන්න ගිහිල්ලා ඒ ඉඩම් අරගෙන ඒවයෙන් ඉඩම් වලින් වංචාවට ලක්වෙච්ච විශාල පිරිසක් රටේ ඉන්න බව මට ඉතාම හොඳින් පැහැදිලි වුණා. මම ස්තුතිවන්ත වෙනවා ඇත්තටම සියතට. ඒ වගේ කරුණු කාරණා පිළිබඳව ජනතාව, ඒ කියන්නේ අහනවා කියන්නේ මේ වැඩසටහන අහනවා කියන එකනේ. ඉතින් ඒ නිසා ඒ ඔස්සේ ආපු ගැටලු විශාල ප්‍රමාණයක් මත තමයි අද මේ වැඩසටහන අපි ඇත්තටම තීරණය කරේ. ඉතින් ඉඩමක් සංවර්ධනය කරලා විකුණනකොට ඒ ඉඩම සංවර්ධනය කරපු ආයතනය, කම්පැනි එකේ වගකීම තමයි නල ජලය, විදුලිය, ඊළඟට ඔබට නිරවුල් ඔප්පුවක් ලබා දීම, ඊළඟට ඔය වරි පණම් අංක ඔන්නෝ කියන සාමාන්‍ය කාරණා ටික. ඉතින් ඒක තමයි ලෑන්ඩ් ඩෙවලොපර් කෙනෙක්, ඉඩමක් සංවර්ධනය කෙනෙක් කරන කෙනෙකුගේ වගකීම. මෙන්න මේ විදිහට වගකීමකින් යුතුව ඉඩමක් මිලදී ගන්න. දැන් කොහොම වුණත් අපි හැමෝගෙම අනාගත ඉලක්කයක් තමයි කොහොම හරි තමන්ගේ අනාගත ඉලක්ක ටික ජය අරගෙන ඉඩමක් මිලදී අරගෙන නිවසක් හදාගෙන විවාහයක් කරගෙන ඔන්න වගේ නීති රාම පද්ධතියකට කොටු වෙලානේ අපි ඉන්නේ. ඔහොම නීති රාම පද්ධතියකට කොටු වෙලා ඉන්නකොට දැන් අපි නිවසක් හදනකොට ඉඩමක් මිලදී ගන්න ඕනේ. ඔය ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අපි ගතවල් කීපයකදීම කතා බහ කළා. දැන් ඔය සංවර්ධනය කළ ඉඩමක් කියන තැනට ආවට පස්සේ මොනවද මේ සංවර්ධනය කරපු ඉඩමක් සම්බන්ධයෙන් පවතින නීති රීති? දැන් අපි මොනව සම්බන්ධයෙන්ද දැනුවත් වෙන්න ඕනේ? දැන් ඔය දැනුම නැතිකමත් එක්කනේ ප්‍රශ්න ඇති වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ සාක්ෂරතාවය, කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන සාක්ෂරතාවයට වඩා හරිම භයානකයි මේ නීතිය පිළිබඳව අකුරුණු දැන සිටීම. නීතියක අපි රටක ජීවත් වෙනකොට ජයනි අපිට නීතියක් දන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒ නිසා නීතිය නොදැන සිටීම මේ ඒක මේ දුර්වලතාවයක් මිසක්, ඔබේ පැත්තේ ප්‍රශ්නයක් මිසක්, ඔබට අදාළ ගැටලුවක් මිසක්, ඒක එතනදී ඔබට කිසිම මේ අපි කියන්නේ chance එකක් නැහැ. ඒ නිසා නීතිය දැනගෙන ඉන්න ඕන. දැන් ඉඩම සංවර්ධනය කරපු ඉඩමක් ගන්නකොට ජයනි අපි ඉස්සෙල්ලම බලන්න ඕන මේ ලෑන්ඩ් ඩෙවලොපර්ට, නැත්නම් මේ කම්පැනි එකට, අපි කියමු X කියන කම්පැනි එකට, කොහොමද මේ ඉඩම කම්පැනි එකේ අතටපත් උනේ, ඒක කොහොමද ආවේ කියලා අහන්න ඔබට අයිතියක් තියෙනවා. මොකද ඔබ සල්ලි ගෙවලානේ මේ ඉඩම ගන්න. එතකොට ඉඩමේ පෙඩිග්‍රි එක කොහොමද? සාමාන්‍යයෙන් සින්නක් කරවම ඔප්පුව අරගෙනද, සින්නක් කර ඔප්පුවක් ගිහිල්ලා ඉඩම තමන් සන්තකයට මේ සමාගම අරගෙනද? එහෙම නැත්නම් දැන් සමාගම් කියන්නේ ජයනි විශාල වශයෙන් ව්‍යාපාර කරන ආයතන. එතකොට ඒ අයට මේ බැංකුව ඇත්තටම හරි කැමැත්තෙන් ණය දෙනවා. එතකොට කරන්නේ මොකද? මේ ඉඩමේ ඔප්පුව උකසට තියලා මෝගේජ් බොන්ඩ් එකක් යනවා. එතකොට එහෙම අවස්ථාවක ඔබට අයිතිය තියෙනවා අහන්න, මේකට මෝගේජ් බොන්ඩ් එකක්ද තියෙන්නේ, සින්නක් කර ඔප්පුවක්ද තියෙන්නේ, අපිට මේක ඉන්න පුළුවන්ද කියන එක. ඒක තමයි පළවෙනිම කාරණේ. මොකද ජයනි මගේ මේ මගේ ශේෂ්ත්‍රයේ, මගේ වෘත්තියේ මම
ප්‍රශ්න ගණනාවකට මම මේ සේවාදායකින්ගේ ප්‍රශ්නවලට කතා කරලා තියෙනවා. මේ අය හොයන්නේ නැහැ කොහොමද මේ සමාගමේ සන්තකයට මේ දීපල ආවේ කියලා. දැන් සමහර වෙලාවට සමාගම මේ මහයිඩමේ අපි කියන මහයිඩම කියලා මහයිඩමේ අයිතිකාරයෙක් එනවා මේ ගිවිසුමකට ඉඩම් කට්ටි විකිනන විදිහට ගෙවන්න. එතකොට මොකද වෙන්නේ? අතරමැදදී ඔන්න මහයිඩමේ අයිතිකාර පුද්ගලයා මෙන්න මේකට ප්‍රශ්නයක් ආයේ නගනවා. එතකොට මොකද වෙන්නේ? මුළු ප්‍රොජෙක්ට් එකම වතුර යනවා. ඉතින් ඒ නිසා පළවෙනිම දේ තමයි ඉඩමේ අයිතිය කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියන එක. ඒක ඉතාම වැදගත්. අනිත් එක තමයි සමාගම වෙනුවෙන් ඔබත් එක්ක ගිවිසුමට එන්නේ කවුද? එතකොට මේ ගිවිසුම ලියාපදිංචි කරනවද? ඉතාම වැදගත්. ගිවිසුම ලියාපදිංචි කරන්න ඕන. ඉතින් ලියාපදිංචි සමහරලාට නොකිරුණත් අපිට ඕන තරම් සමාගම් තියෙනවා සාර්ථකව මේ කටයුතු කරන. ඒතරේ ගිවිසුම ඉතාම වැදගත්. මොකද ගිවිසුමක් කියන්නේ meetings of minds. පාර්ශවයන් දෙකක් අතර අපි සම්මුතියකට එනවා. ඒක ඇවිල්ලා අපි නෙගෝෂියේට් කරනවා. අපි කේවල් කරලා තමයි ඒක තැනකට එන්නේ. ඉතින් ඉතාම වැදගත් මේ ගිවිසුමකින් අපි පෙන්වන්නේ intentions. parties දෙකේ මොකද්ද අපේ මේ අරමුණු කියලා. ඉතින් ඒ නිසා තමයි අපිට ගිවිසුමක් ඉතාම වැදගත් වෙන්නේ. ඊළඟට කොහොමද මේ සන්තකයට ආවි කියන එක ආයතනයෙන් කවුද තමන් එක්ක මේ ගනුදෙනුව කරන්නේ. අනිත් ඉතාම වැදගත් ඒ තමයි ආයතනයේ සස්ටේනබිලිටි එක කොච්චර කාලයක් අවුරුදු 10ක්ද 15ක්ද 20ක්ද මේකෙන් කියන්නේ අවුරුදු 20ක් මේ ශ්‍රේෂ්ඨ හිටපු සමාගම් බොරු කරන්නේ කියලා පහක් ඉන්න බොරු කරනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. කොච්චරද සස්ටේනබිලිටි එක. ඒ වගේම අතිශයින්ම වැදගත් මේ මම කියන අන්තිම කාරණේ තමයි ඉතාම වැදගත් කාරණේ අද කාලයක බැලුවොත් ජයනි කවුද මට හැර මං හැර තව කවුද මේ සමාගමෙන් ඉඩම් මිලදී අරන් තියෙන්නේ ඒ අයගේට මූණ දීපු ප්‍රශ්න මොනවද මෙන්න මේ කියන මේ ජෙනරල් අන්ඩර්ස්ටෑන්ඩින් එක පොදු අවබෝධය අතිශයින් වැදගත් බොහොම වැදගත් වෙන අවබෝධයක් සහිතව කතා බහ කරන වෙලාවක රන්දිම මහත්මිය අපත් සමග ඉන්නවා මේ ගැටලුවක් තියෙන ඉදිරිපත් කරන්න අපි බලමු මොකක්ද ගැටලුව කියලා අයිබෝවන් සුබ දැසනක් ඔවුන්ට ඔවුන්ට කියන්නේ කවුද තියෙනවලු ඔවුන්ට කියන්නේ කවුද ඔප්පුවේ ඒකත් සඳහන් කරලා තියෙනවා ඔවුන් කියන්නේ කවුද කියන එක ඔප්පුවේ අරුත් ගන්වල තියෙනවා හොඳයි දුරකතන ඉවසන් දෙවුණා අපිට යලිත් වතාවකදී උත්සාහ කරන්න පුළුවන්කම ලැබෙවි කියලා හිතනවා ඔවුන්ට කියලා සඳහන් කරන්නේ කවුද කියන එක තමයි බලන්න ඕන මොකද ඒ කියන විදිහට මේක මේ මේ පිරිසකට අයිති ඉඩමක් වෙන්න ඕන එක් තනි පුද්ගලයෙකුට වැඩිය වැඩි පිරිසකට එතකොට ඒ අනුව ඒ සියලු දෙනාගේ කැමැත්ත අනුව තමයි කට්ටි කරන්න පුළුවන් හරි අපිට ආයෙමත් දුරකථන අංකය සඳහන් කළොත් කතා බහ කරන්න පුළුවන්කමක් තියෙනවා සහ ඔබටත් තියෙන ගැටලු පිළිබඳව මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා 0195 299 299 0195 299 299 කියන දුරකථන උතුමක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කතා කරමින් හිටපු කාරණාවට එන්න හැදුවේ දැන් අපි දැකලා තියෙනවා වසර ගණනාවක පළපුරුද්ද තියෙන ආයතන තියෙනවා. දැන් ඒ වගේ ආයතන තියෙනකොට දැන් අපිත් විශ්වාසයෙන් උගාක් දේවල් කරනවා. දැන් අපි විශ්වාසයෙන් බලන්නේ මේ හැම දෙයකටම අවුරුදු 20ක් 30ක් විතර ඉඩම් සංවර්ධනය කරලා මිනිස්සුන්ට විකුණලා එහෙම Tamanගේ නම හදාගත් ආයතන තියෙනවා. නමුත් ඒ වගේ ආයතනත් සමහර වෙලට වංචනික විදියට මිනිස්සුන්ව රවටන අවස්ස ඕන නැතරම් තියෙනවා. එහෙම රැවටීමකට ලක්ුණු කෙනෙක් මොන වගේ දෙයක්ද කරන්න ඕනේ මොන වගේ නීතිමය පිළිසරණක්ද මේ වංචාවකට අසුණු කෙනෙකුට තියෙන්නේ උන් මේ කාරණේ සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න ඕනේ මොකද සේවාදායකයන් නිරන්තරයෙන් ගෙනවෙති මේ පිළිබඳව කතා කරන්නේ අනිවාර්යයෙන්ම ශානි ඇත්තටම පළවෙනියෙන්ම වැදගත් වෙන්නේ තමන් වංචාවකට හසු වුණා කියලා දැනගත් මොහොතේම දැනගත් මොහොතේම වංචාවකට හසු වුණා කියලා දැනගත් මොහොතේම කරන්න ඕන ඉස්සෙල්ලම ගිහිල්ලා පොලිස් පැමිණිල්ලක් දාන්න. නැත්තම් එහෙම කරන්න යම් තාක් පසු ඒ කියන්නේ පසුබට පසු වෙලා තියෙනවා නම් කාලේ පොට්ට ගිහින් තියෙනවා නම් ඉක්මනින් නීතිඥ මහත්මියක් මහත්මියක් හමු වෙන්න වෙච්ච කාරණේ පැහැදිලි කරන්න. මොකද ගිවිසුමක් වුණත් කාලාවරෝධී ප්‍රෙස්ක්‍රිප්ෂන් කියලා අපි කියනවා යම් කිසි කාලයක් තුන නඩුව පවරන්න ඕනි. ඉතින් මේ මේ වගේ වංචාවකට හසු වුණාම ඉඩමක් සම්බන්ධව දිසා සහ මහේස්ත්‍රාත් කියන අධිකරණ දෙකේම නඩු පවරීමේ බලය තියෙනවා. දිසා අධිකරණයේ යන්නේ ඇත්තටම
ආයතනයට මොකද ආයතනය කියන්නේ අපි කියනවා වෙනම වෙනම සෙපරේට් ලීගල් එන්ටිටි ඒ වගේම මේ ආයතනයේ අධ්‍යක්ෂකවරු කියන්නේ ඒගොල්ලෝ ඉන්ඩිවිජුවලි ලයිබල් කියලා අපි කියනවා. ඒ අයට පුද්ගලිකව වගකීමක් තියෙනවා තමන්ගේ සේවාදායකයන්ගේ මේ මේ සල්ලිවල මුදල්වල ආරක්ෂාව පිළිබඳව ඒගොල්ලෝ වග කියනවා. ඉතින් ඒ නිසා දිසා සහ මහේස්ත්‍රාත් කියන අධිකරණ දෙකේම පිහිට පතන්න ඔබට පුළුවන්. ඒ කියන්නේ සිවිල් නීතිය සහ අපරාධ නීතිය දෙකම සිවිල් නීතියට අපි යන්නේ මේ අවස්ථාවේදී ආයතනයට නඩුව පවරන්න. ආයතනයට. එතකොට අපරාධ නීතිය පිහිට අපි පතන්නේ මේ අවස්ථාවේදී මේ මුදල් එන්නේ ජයනි ආයතනයට. ආයතනය කාගේද ආයතනයේ අධ්‍යක්ෂකවරු ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවානේ ෂෙයා කැපිටල් එකක් කියලා ෂෙයාස් ගාන බෙදලා තමයි කොටස් ගාන බෙදලා තමයි මේ මේ අධ්‍යක්ෂකවරු ආයතනයක් පිහිටවන්නේ. එතකොට අපිට ඉන්ඩිවිජුවල් ලයිබිලිටි එක කියන්නේ පුද්ගලික මට්ටමින් අපිට නඩු පැවරීමේ හැකියාව තියෙනවා මේ අවස්ථාවේදී සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට. කොයි අධ්‍යක්ෂකවරුන්ටද? එතකොට ඉතාම වැදගත් ඔබ වංචාවට හසුවන මොහොතේ ඔබ වංචාවට හසු වන මොහොතේ යම් අධ්‍යක්ෂකවරයෙක් හිටියද මේ සමාගමේ ඒ අය දැන් මේ සමාගමේ අධ්‍යක්ෂකවරයෙක්ද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. මේ මොහොතේ ඔවුන් අධ්‍යක්ෂකවරු. ඒ නිසා සමාගම සහ ඒ හිටපු අධ්‍යක්ෂකවරුන්ව පුද්ගලික මට්ටමින් අපිට නඩු පැවරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සමාගමට අපිට සමාගමකට සම්පූර්ණයෙන්ම සමාගමට නඩු පැවරීමේ හැකියාව තියෙනවා. දිසා අධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණයේ අපි නඩු පවරන්නේ අධ්‍යක්ෂකවරුන්ට පුද්ගලිකව. මෙන්න මේ විදිහට තමයි දැන් ওই නඩු පැවරීම සහ මේකේ තියෙන නීතිමය රාමුව සම්බන්ධයෙන් කතා කරන්නේ. දැන් ඒකට පරිබාහිර ප්‍රශ්නයක් ගන්න හේතුව දැන් අපි සංවර්ධනය කරපු ඉඩමක් විකුණනවා කියලා සඳහන් කරන්නේ. දැන් එතකොට ඒක අවශ්‍ය කරන නීති පද්ධති සම්බන්ධව මෙහෙම කතා කරන්නේ. සංවර්ධනය කරන ඉඩමක දැන් අපි කියනවා කුඹුරු ඉඩම් ගොඩ කරනවා. ඊට පස්සේ අපි දැකලා තියෙනවා මේ කියන්නේ අර සංවර්ධනයේ සුදුසුයි කියලා කොහොමද හිතන බිමක් තෝරගන්නේ? අන්න ඒකෙත් නීතිමය පැතිකඩක් තියෙනවා නේද? අපි ඒ සම්බන්ධනොත් පුංචි අදහස් එකතු කරමු නේද? හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් සමාධි අපි බලන්නේ ජයනි අපි බලන්නේ ඉඩමක කොහොම ඒ හරිය රිසර්වේෂන් එකක් තියෙනවද? රජයට අයිති ඉඩමක්ද මේක? ඒ නැතුව දැන් කුඹුරු නම් ඕන තරම් ගොඩ කරලා විකුණනවා. ඉතින් ඒක නම් කිසිම මේ නීතියෙන් බාධාවක් නැතුව. නමුත් මෙතන අපි ඉතාම වැදගත් වෙන රජයට අයිති දේපලක්ද එහෙම නැත්නම් රක්ෂිතයක්ද අන්නේ කියන එකෙන් පරිබාහිරව තමයි අනිත් එක සින්නක් කරොප්පුවක්ද? පුංචි බාධා කිරීමක් කරන්න නෝ ප්‍රියංකා මහත්මියපත් සමගින් ඉන්නවා. ගැටලුවක් තියෙනවනේ අපි ඒකට පිළිතුරක් දෙන්න ඕනනේ. එනිසා ඉතින් මේ අයිබෝන් සුබෝදස්සනක් දුරකථන මාර්ගයේ විසන්දි වුණා. කමක් නැහැ. ආයෙමත් උත්සාහ කරන්න පුළුවන්කම තියෙනවා. 0115 299 299 කියන දුරකථන අංක මාර්ග ඔබට විවෘත වෙලා තියෙනවා. තවත් පුංචි වෙලාවක් තියෙනවා ඔබට මේ පිළිබඳව කතා බහ කරන්න. අපි කතා බහ කරමින් හිටපු මාතෘකාවට යමු. එතකොට හැමදෙස්සෙම අපි බලන්න ඕනේ කොහොමද මේක සින්නක් කරද? මේ ඔප්පුව කොහොමද මේක රජයේ ඉඩමක්ද? දැන් සමහරවිට රජයේ ඉඩමුත් බදු පදනම මත එහෙම යනවා. සමහර හොරු ඔප්පු හොරු ඔප්පු හදන අවස්ථා කියලා අපි අහලා තියෙනවා. දැන් දිනාර සර්ණ භූමි ජය භූමි සම්බන්ධයෙන් ඔව් ස්වර්ණ භූමි ජය භූමි යනවා ජයනි මේ ඉඩම් මිලදී ගන්නවා. නමුත් මේ නෛතික භාවය කියලා ඉතින් පුද්ගලික මතය ඒකතකින් කෙනෙකුට ඒක කමක් නැහැ වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට මේ සින්නක් කර ඔප්පුවක්ම කම වටිනාකමක් ඕන එහෙම කියලා හිතන කෙනෙක් ඉතින් මේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ කෙසේ වෙතත් පොදු නීති පද්ධතිය තමයි රජයට අයත් නොවන. හැමතිස්සෙම අපි බලන්න ඕන මේ පත්තිරු පරීක්ෂාව ඉතාම වැදගත්. මේ කොහොමද කොහොමද දැන් මේ ඊයේ පෙරේදමට ආපු නඩුවක එකම ඉඩමට අයිතිකාරයෝ දෙන්නේ ඒ දෙන්නටම පත්තිරුත් තියෙනවා මේ ජයනි. ඉතින් ඒකයි. ඉතින් එතන පත්තිරුවටත් කොහොමද වැරදුනේ? හිතාගන්න පුළුවන් දේවල් නෙමෙයි මේ. නැහැ හිතාගන්න පුළුවන් දේවල්. ඉතින් අතිශය කල්පනා කරන අන්න ඒ නිසා තමයි මේ විපරම හරි වැදගත් වෙන්නේ. අපිට තියෙන්න ඕන මේ ඉවක් වගේ දෙයක් ජයනි. මේ මේ කර්මන් සත්තු දෙක කියලා. ඉතින් මනුස්සයා කියන්නේ සත්වයෙක්නේ. ඉවක් තියෙන්න ඕන මේ කොහොමද මේක උනේ ඇයි මේක උනේ හතර වටෙන් පොඩ්ඩක් අහලා ඒ විපරම හරි වැදගත්. මොකද දැන් මේ එහෙම පත්තිරුවකත් බොරු කරලා හරි මොකක් හරි ගාලා පත්තිරුවකුත් තියෙනවා නේ විදිහට. සමහරවිට පරම්පරා ගානක් එහා පැත්තේ අපිට හොයන්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම. නමුත් එතකොට ඒ පිරිසත් මිය ගිහින් ඉන්න පුළුවන්කම තියෙනවා. ඔව් සාක්ෂි නැති වෙලා. සාක්ෂි නැති වෙලා. ඉතින් ඒ නිසා විතාම කල්පනාකාරී වෙන්න ඕන සමහර වෙලාවට පත්තිරු තිබුණා වුණත් මෙතන කොන්ෆ්ලික්ට් එකක් තියෙන්න පුළුවන් ගැටුමක්. ඒ නිසා හැමදෙසෙම අපිත් මේ දරුවන් ගැන එහෙම අපේ අනාගතය ගැන හිතලා ගන්න ඉඩම ඉතාම නිර්වුල් වෙන්න මේ හදිස්සි වෙන්න එපා. ඉමෝෂනල් වෙන්න එපා. හුඟක් මම දැක්ක මගේ සේවාදායකින්ගේ මම දැකපු පොදු දුර්වලතාවය හරි ඉමෝෂනල්
ඉමෝෂනල් වෙනවා. ඒ ලෑන්ඩ් එකට ගිහම ජයනි ඉඩමට ගිහම හරි ලස්සනයි. ඒ ඉඩම හරි ලස්සනට පේන්න තියෙනවා මහා ඉඩම කට්ටි කඩලා. ඉතින් හරි ආස හිතෙනවා. ටක් ගාල ඉක්මන් වෙනවා. ඒක මම දැකපු ලොකු දුරද ඉමෝෂනල් සංවේදී වෙන්න එපා. හොඳට බුද්ධිමත්ව කල්පනා කරලා බලන්න මේ වගේ විශේෂයෙන් මේ බිමක් ඔබ ගන්න යන්න. ඒක තමයි. ඒ පිළිබඳව ඔබ බොහොම දැනුවත් වෙන්න ඕනේ. මොකද දැන් අපි කඩේකට ගිහිල්ලා මොකක් හරි බඩු භාණ්ඩයක් ගන්න දැක්කත් අර මුලින්ම දකින්න විදියට පාටට ඒ හැම දෙයක්ම අපි හරි කැමති. එතකොට අපි කියනවා නෑ මේක නම් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේක තමයි ඕනේ. ඔයගෙ දේවල් කියනවනේ. ඒ නිසා මේ බිමක් තෝරගන්නවා කියන කාරණේට එනකොට ඔය දේ කොයිතරම් හොඳයිද? එහෙම නැත්නම් ඔබ රැකියාවක් කරලා ඉතුරු කරගන්න පුංචි මුදලකින් තමයි මේ දේ ගන්නෙ. දැන් සමහරු කියනවා මට මේ ඉඩම හම්බුනේ ලාභෙට. මං ඒ හින්දා මේක ගත්තා. ඔයගේ කාරණා අපි ඕනතරම් අහනවනේ. නමුත් ලාභෙට හම්බ වෙන දේ අර අපි නිකනුත් කියනවනේ මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් ඒ පිළිබඳව අපි කතා බහ කරන්න ඕනේ. මෙහෙම දැන් ඉඩමක් සංවර්ධනය කරනකොට ඒ සංවර්ධනයේ සම්බන්ධයෙන් කතා කළා, නීති රීති පද්ධතිය සම්බන්ධයෙන් කතා කළා, මොන වුණත් දැන් අපිට වෙච්ච දේ වුණානේ කියලා ඒ හිත හදාගන්න වෙන තැන් ඕනතරම් තියෙනවනේ. අහං එහෙම තැනකට ආවට පස්සේ අපි කොහොමද අපේ නීතිය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ? අපි ඒ ගැනත් කතා කරමු. ඔව්, අපි කියමු ඔබ වංචාවකට හසු වුණා කියලා දැනගත්තට පස්සේ මූලිකවම ඔබ කරන්න ඕන පොලිස් පැමිණිල්ලක් දාන එක. මොකද පොලිස් පැමිණිල්ලත් එක්ක තමයි මේ අපරාධ නඩුව ඉදිරියට ගෙන යෑමේ හැකියාව ඔබට ලැබෙන්නේ. මොකද දැන් අපි සමහරවිට පුද්ගලික පැමිණිල්ලකින් මහේස්ත්‍රාත් අධිකරණයට ගියත් මහේස්ත්‍රාත්වරයා ඔබෙන් අහනවා ඇයි පොලිසියට ගියේ නැත්තේ කියලා. ඉතින් ඒ නිසා පොලිස් පැමිණිල්ල ඉතාම වැදගත්. කාලාවරෝධය වෙන්න දෙන්න එපා. හැකි ඉක්මනින්ම මේ දේවල් ඔබ කළ යුතුයි. ඊට පස්සේ ඔබ හොයා ගන්න ඕන මේ ආයතනයේ අධ්‍යක්ෂකවරු කවුද, ආයතනයේ කොහෙද පිහිටීම තියෙන්නේ. සමහර ආයතන තියෙනවා ජයනි අපි Google එකෙන් සර්ච් කරත් ඒ ආයතනේ ලොකේෂන් එක වැටෙන්නේ නැහැ. සමහර නඩු මගේ ළඟට ඇවිල්ලා බලනවා මේ කොහෙද මේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ එච්චරට මේ රහසිගතව වංචාවටම තමයි මේ හදලා තියෙන්නේ. ඒ නිසා හරි කල්පනාකාරී වෙන්න ඕනේ මේ දේවල් සම්බන්ධව. අස්සක මහත්මිය අපත් සමග ඉන්නවා. මේ කොහොමද Tamanගේ ගැටලුව කියලා බලන්න අපි බලමු. ආයිබෝන් සුබ දැස්සනක්. ඔව් අපිට සඳහන් කරන්න අපිට තිබුණා මේ කඩයක් මාපේ මම ඇවිදිහිටියේ කෙනෙක් මේ නමුත් දැන් කඩව ඉන්නේ. කඩේ නාමර දෙකක් තිබිලා එකක් නන්දිට අම්මා ලියලා දුන්නා, ඉතු එක මටයි නන්දිටයි දෙන්නට ලියලා දුන්නා. ලෝයේ ඉස්සරහදී ලියන ඉවරුණාට පස්සේ අවුරුදු 4-5 ගියාට පස්සේ නන්දි තාත්තලා ලොකෝ තිබුණේ ඒක අරගෙන තව ලෝයේ කෙනෙකුට කියලා ලියාලි. මට මිස් දැනගන්න ඕන තව ලෝයේ කෙනෙකුට දීපු එකක් තව ලෝයේ කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්ද කියලා. එතනදී මේ නීතිඥවරයාගේ වැරද්දක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ කතා කරපු මහත්මියව වංචාවට ලක් කරලා තියෙනවා, ඒව රවට්ටලා තියෙනවා. එහෙම ඔබේ නමට ඔබේ මෑණියන් මේ අම්මා නම් දුන්නේ, අම්මා අනිවාර්යෙන් නැචරල් ලව් කියලානේ අපි කියන්නේ. නැචරල් ලව් එකත් එක තමයි මේ gift එකක් දෙන්නේ, තෑග්ගක් දෙන්නේ, තෑගි ඔප්පුවක් විය යුතුයි අම්මා ලිව්වයි කියලා කිව්වේ. එතකොට එහෙම එකක් අම්මා ලියපු එකක් ඔබේ නමට තියෙන එක කිසිසේත්ම මේ එහෙම ලියන්න බෑ, එහෙම කැන්සල් කරන්න බෑ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම නීතිය පිහිට පතන්න ඔබ කියපු කාරණා අනුව, ඔබ කියපු තොරතුරු අනුව එය එසේ සිදුවිය නොහැකි. හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ කර්ම කාරණා සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කළේ. අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක කතා කරන්න පුළුවන් උපරිම දේවල් අපි කතා කළා. මොකද ඒ තරමටම සංවර්ධනය කළ ඉඩමක් සම්බන්ධයෙන් පවතින නීති පද්ධති මොනවද, වංචාවකට හසු වන පුද්ගලයෙක් මොනවද දැනුවත් වෙන්න ඕනේ, ඒ වගේම ඉඩමක් සංවර්ධනය කරනකොට මොන වගේ කර්ම කාරණා සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ කියන කාරණේ මම හිතන්නේ මේ පුර අඩවරාවක් අපිට තිබුණාට අපි පැය ගානක දේවල් කතා කරන්න පුළුවන්කම ලැබුණා නේද? හරි, බොහොමත්ම ස්තුතියි මේ ගැන කතා බහ කරන්න අප සමගින් එකතු නැටේ. වගේම පුළුවන්කම තියෙනවා ඔබට නීතිජතුමේ පෞද්ගලිකව දැන කියා ගන්න, ඔබට අවශ්‍ය කරන කරුණු කාරණා පිළිබඳව දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. දුරකතරම තුමක් දෙන්න ඔබට පුළුවන් 0777-678-158 කියන දුරකතන අංක මාර්ගය ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මෙතුමියව පෞද්ගලිකව දැන කියා ගන්නට සහ ඔබට අවශ්‍ය කරන තොරතුරු දැන හඳුන ගන්න. අද දවසේ මේ ගැන කතා බහ කරන්නට අපි ආරාධනා කළේ නීතිජ්ජ අංජනී සවරනායක නීතිජ්ජතුමියට. බොහොමත් මේ ස්තුතියි මේ ගැන කතා බහ කරන්නට පැමිණුණාට. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර Siyatha TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.